අද මම කිව්වා එහෙම කියන අයට මම නගරාධිපතිවරණ අත තියන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මම දිස්ත්‍රික්ක නායකයා. පොහොට්ටු එක්කගෙන ගහනකොට මේ දිස්ත්‍රික්ක නායකයා ඇස්කන් පියාගෙන හක් බලාගන්නේ නැහැ. ඔවුන් මම රකින්නවා. මම කිව්වා එදා ප්‍රවෘත්ති ගියාම නගරාධිපතිවරණ පාර දෙන්නේ. මම කිව්වා එහෙම පාර දීලා නගරාධිපති වට්ටන්න මම දෙන්නේ නැහැ. මයිල් ගහක් කොලවන්න දෙන්නේ නැහැ කියලා නගරාධිපතිතුමාගේ. ඒ කිව්වේ අර කටුකන්න ගිහිල්ලා කට්ට පෙන්නකොහම කෙලහලාලා ගිය ප්‍රකාශ කරන අයට. මම නමක්වත් කියන්නේ නැහැ. නමක්වත් කියන්න වටින්නේ නැහැ. ඔය අයට හූතියක් ඉඳනෝදි ඔවුන් රැක්කේ අපි. ඔවුන් ඒ ඔක්කොම අමතකලා. අවුවෙච්ච ගමන් ගහන්න දැන් පොර්ටුවේ නගරාධිපතිගේ සභාවෙදි කෙනෙක්ට එහෙම නැත්නම් අධිවරේට. ඒකට මම ඉදිරියෙන් මම සූදානම් නැහැ. නගරාධිපතිතුමා මම හිතනවා නගරාධිපතිතුමා කිසි වරදක් කළ නැහැ කියලා තමයි විශ්වාස කරන්නේ. මම විශ්වාස කරන්නේ. මම ඒ ගැන කතා කරන්න ගියේ නැහැ. මම බලාගෙන හිටියා අනිශ්ශබ්ද වෙලා මේ පහර දෙන විදිහට. චම්ප කරනම කොරමිල්ල දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා බුවණක බාව රජුරන්ගේ රාජහසනේ. නේද එහෙමද කිව්වේ? දැන් බුවණක හෝටලේ අධිපති චන්ද්‍රසේන මහත්තයා. ඒ චන්ද්‍රසේන මහත්තයාගේ පුතාගේ නම තමයි බුවණක. එයා තමයි බුවණක හෝටලේ ඉන්නේ. චම්පිකරණක මහත්තයා හිතුවා මේ බුවණක රජුරන්ගේ. ආ එහෙමද කිව්වේ? බුවණක රජුරෝ වෙනේ පෙනී හිටියා. බලනකොට චන්ද්‍රසේන මහත්තයා පුතා වෙනේ මේකල පෙනී හිටියා. පිස්සු ඇදලා ඉන්නේ. අද මේ ලොකුම ප්‍රශ්නේ ඇති කරගන්න දින මේකේ. මේකේ කවුරු හරි වැරදක් කළා දිනවනම් මම විශ්වාස කරන වැරදක් කළා නෑ කියලා. අපි දීර්ඝ කාලයක් දේශපාලන කරලා තියෙනවා. අපි දන්නවා යම් යම් දේවල් ගැන වරදක් කරලා දිනවා කාටවත් අනුමත කරන්න ඕනේ. හැබැයි වරදක් කරලා නැත්තම් නිකරුණේ වරද පටවන්න හදනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. අපි මහින්දරාජපක්ෂ මහත්තයරත් එහෙම ඉඩ දුන්නේ නෑ. මහින්දරාජපක්ෂ මහත්තයරත් ගහන්න පහර දෙන්න. එහෙම තමයි රංජන් ලැක්ක ගිහිල්ලා අපි හැප්පුණේද? පට්ටපල් බොරු කියද්දි මහින්ද මහත්තය හොරා මිනිමරුවා කියද්දි අපි හැප්පුණා ගිහිල්ලා. අදත් අපි සත්‍ය වෙනින් පෙනී සිටින නිසා එක එක සරුංගල්ලරියට විපක්ෂද ඒ ගැටවලට අපි අහු වෙන්න සූදානම් නැහැ කියන එක මම පැහැදිලිව තමුන් ආසලට කියනවා. ඒ නිසා අපි කියනවා මේ ගැටවලට අහු වෙලා මේ බලවත් ජනාධිපතිතුමා බලවත් ආණ්ඩුවක් හදලා දෙන යටින් කුමන්ත්‍රණ ගෙනියන්න එපා කියන විතර අපි පැහැදිලිව හොනේ කියනවා. අපි අවශ්‍ය ගන්න එපා කියලා. මනුස්සකමින් මේ කරන දේශපාලනේ අවශ්‍ය ගන්නවත් තුට්ටු දෙකේ දේශපාලනට ඔබේ වටිනා ඡන්දය කොඩිය ලකුණින් අපේ ජනබල පක්ෂයට ලබා දෙන්න. මම මගේ යුතුයකම ඉටු කළෙමි. ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න. මම ගලගොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවෝ. ජාතියට ආදරේ. එය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.